පදු ප්‍රවාහනයගෙන ලංකාවේ හැමෝටම තියෙනවා පොඩි කතාවක්.ඒ කතාව නිතරම උඩේෙනවා ආයෙත් යටයනවා. බස්්‍රත වර්ජනය කරන කාලෙකද රියානතුරක් සිදුනාට පස්සේ ඒ කතාව උඩේෙනවා හැබැයි ආයිමත්තේ කතාවයටයනවා. බොෝ දෙනෙක් නොදන්න දෙයක් තමයි ලංකාවේ පොදු ප්‍රවාහනයේ දියුණුවෙන් නැතිවෙන්න මූලිකම හේතුවක් තමයි මෙතන වෙළඳපල ක්‍රමයක් නැහැ කියන එක බොහ දෙනෙක්ට අමතකයෙනවා. නිසාම ඩියෝක තාා කරන ලංකාවේ පොදු ප්‍රහණය දියුණු කරන්න නංම් වෙලඳපල ක්‍රමය හරාපිට ගන්න පුළුවන් බලපෑම මොන වගේද එකෙන් ලංකාවෙේ ජනතාවගේ ජීවන මට්ටම කොහොමද අඩි ගණනාවක් ඉස්සරහට ගන්න කියන එකයි අපි ඇද කතා කර. ලංකාවේ පොදු ප්‍රවාහනේ ඉතාමත්ම දුක්ිත තත්ත්වයක තියෙනවා කියන එක රහසක් නෙවෙේ. ඔය පරණ පත්තරේම හොයලාට ඔය වීඩියෝ සයම් බැලුවොත් අවුරුදු පනහකට කලින් තියෙන බස්රතවල ආකෘතියමයි. දැන් බස්රතවල තියෙන ආකෘතිය. ඔබ මොහො ගඩහරි හිතුවද ලෝක මෙච්චර දියුණුවෙෙද්දී. ඇත්තටම මේ මිනිස්සුන් හඳටයවන්න මිනිස්සුන් අභ්‍යවකාශරය වන්න තරම් අවුරුදු පණහක් ඇතුළතු තිබුණ ලෝකය දියුණුන. ලංකාවේ බස්රත. ඒ ආකෘතියටම ඒ විදිටම කිසිම දියුණුවක් ලබන්නේ නැතුව. මෙච්චර පසුගාමී තත්වයකට පත් වනේ. ඇයි කියලා නික මට හරි හිතල බැලුවද. අපි අර් නේ වසේදි ඉගෙන ගන්නන්නේ කුරුල්ලගේ හැඩට තමයි ගවන්්්‍යනය හදන්නේ මොක තදකොට වාතයේ ප්‍රතිරෝධය අඩුයි එනිසා කොරුල්ලට පහසුවෙන් යන්න පුළුවන් විදිට ගුවන්ඥාණයටත්. අඩු තෙල් ධාරිතාවකින් වැඩි දුරක් යන්න පුළුවන් කියලා. අපි අර වාහනවල වනත් හැඩියගැෙන හිතද්දී කියනවනේ ජපානය වාහන හදලතියෙන්ර වාතය ප්‍රතිරෝධයම කපාගෙන එන්න පුළුවන් විදිර ඒත් ඔබ හිතලතියෙනවාවද ඇතනම ලංකාව තින ප්‍රධාන බස්රත. නික පාම්පෙත්තක් වගේ අමු අමුවම තිරස්තලයක් විදියට බස් එක හදලතියෙන්න්නේ ඇයි කියලා. මෙච්චර වාත ප්‍රතිරෝධයක් එක ඉන්දන කාරක්ෂමතාව අතින් ඉතාම දුරුවල විදියට මේ ආකෘතියාවේ ඇයි කියලා. මොහොතක ට හිතර තිබුණද. ඒවගේ මොයි ජපානං එ බස්රතවල ඊට වඩා ඉන්දන කාරක්ෂමතාවේ. වැඩිවෙන්න එක බොත්තමකින් දොරත් ඇරලා එක්නෙක්ට මුල බස්රතේම පහසුවෙන් කළමනා කරණය කර ගන්න පුළුවන් වෙන දිට. කාරක්ෂමතාව වැඩිවන බස්රත ජානයසා අනෙකුතුරටවල් වලින් ආත්. ලංකාවේ බස්රත මෙච්චර පසුගාමිියනේ කහොමද කියලා. මහක ර ත බෙවද ලන්න ලංකාව බස්රතයකට ආාධිතක කනෙක්ට ගොඩවෙන්න මාරුයි වයිසකගෙනෙක්ට ගොඩ වෙන්න මාරු. ඇතම ලංකාවේ බස්රත කියලා කිව්වරයි තියෙන්නේෙ බස්රතම නෙවෙයි. ඔයාඇවිල්ලා ලොරි වලට ගහපු චැසියක්ත්තමයි ඇත්තරම තියෙන්න්නේ තියෙන්නේෙ බස්රත කියලා නමට බස්රතුනාට ඇත්තට මොය තියෙන්නේ. ලොරියක ආකෘතියට වටේට තහඩු ගහලා. ස්රහයින්න රියදුරු මහත්මයටට පිටිපස්සේ කොන්දොස්තර මහත්මයා හරි යම්කිවට පස්සේ ඒක ඇහෙන් නැතිගානට දාපු ලොකු කැසට එක කයිකරම්ගඩි ආකෘතියක් තමයි ඇත්තටම ඔය බස්රතයක් කියලා කිය එහෙම නත්තන් ඇතම බස්රතයවිල්ලලා ඔය විදිේ බස්රතනේ ඇත්තම බස්රද ඔබට පාර සහර වලට බලාගන්න පුළොන් ඔය ජානයසා සමහර රටවල් වලින් නිෂ්පාධනය කරන අර ලෝෆ්ලෝතියන බස්රටතමයි බොහෝ වෙලාවට නිවැරදි. බස්රතවට පත්වෙන්නේඒ ගමන පහසුයි ඒකේ ආසන හදල තියෙන් ඇත්තරම වාඩියුනාට පස්සේ දීර්ග දුරක් පහසුවෙන් ගමන් කරන්න පුළුවන් විදියට, ආවාාජිතක කෙනෙක්ට පහසුවෙන් බස්රතයට ගොඩවෙන්න පුුවන් විදියටට වයිසක කෙනෙක්ටුන යන්න පුළුවන් විදිහයට තියෙන ක්‍රමවේදයට තමයි ඇත්තටම නිසි බස්රත කියලා කියන්නේ. ත් ලංකාවේ තියන්නේ ඇත්තරම බස්රත නැතුව අප අ කලින් කිව්ව වගේ ගෙදරදිම හදාගත්තු විදියට, ඩිස්කි ඩිඩිින් කියලා ලොකු සෙට් එකක් මැද්දට. දාගත්තු තවත් අංගෝපාංග ගණනාවක් එක්ක ලොරි බොඩියක් නමයි ඇත්තටම ඔය බස්වතයක් කියලා තියෙන ඉතිං ප්‍රශ්නය ඇයි මේ බස්රත පරිනාමය වුණ නැත්ත බස්රධ පරිුණ මෙහුණේ නැත්තේ ඇත්තරම මූලික වශයෙන්ම මෙතන වෙලද පොලක් ක්‍රියාත්මකෙන් නැති නිසා. බොහෝ දෙනෙක් වරද්දගන්න තැනක් තමයි මේ පුද්ගලික කෙනෙක්ට බස්රතයක් දාන්න පුළුවන් කියලා මෙතන වෙලදපොලක් ක්‍රියාත්මක වෙන මේක පුද්ගලි කාංශය තමයි නඩත්තු කරන්න කියලා. බොහෝ දෙනෙක් වැරදි අර්ථයක් ගන්නවා මෙතන ඇත්තරම දගලි කාශේ මධත් වෙච්ච නිසාතමයි බස්්‍රතකාර්මාන්තයේ ච්චර පල්ලහට වැට කිය. ඇත්තම වෙලද පොලක් කියලා කියන්නේ පුද්ගිකාංශය කරන හරි රජය කරන හරි කන්දරය නෙව. වෙලද පොක් කියල කියන්නේ ඇත්තටම අපි ගෙන ඉල්ලුමසා සැපයුම නිසි පරිදි නැත්තන් කිසිම බලපෑමකින් තොරව ක්‍රියාත්මක වීමට අවස්ථාව දෙන්න ඕනේ.ඔය බස්රත කියන කර්මාන්තය ඇත්තටම ඉල්ලුම සැපවම ක්‍රියාත්මක වෙන්න කිසිසේත්න ඉඩ නොදැන ශේෂ්‍රයක් තමයි බස්රත කර්මාන්තය. මොකද ඕනම කෙනෙක්ට බස්රතයක්. ගේ දාව යොදවන්න බෑ මොකද දෙකට රු් පර්මිට් එකක් වුණ. ඇතට මොය බස්රත මාර්ගයට දාන්න පුද්ගලිකාංශයට අවස්ථාවක් නොදීපු ක්‍රමයක් තමයි ලංකාවවෙ තියන ක්‍රමීම. ඇත්තට මොය බස්රතයක් පාරට දාන්න පුළුවන් දේශපානන බලයක් තියෙන රුට් පර්මි් එකක් දන්න පුුවන් කෙනෙක්ට. අපි හැමෝබ දන්නවා සමහර රඩ්පර්මිට්ටල ගාන බස්රතය වගේ කිහිපකුණයක්. රඩ් පමිට් එක ගන බස් එකට වඩා ඉති ඒවගේ තැනක වෙළඳ බල ක්‍රමයක් නැහැ. ඒගේ ඔය බස්රත සඳහා අපි කියරවා ිලක් නැත්තම් බස් ගාස්ස සඳහා මිලක් නියම කරලා තියෙන්නේ. ඉතින් මිලක් එක්තර ආකාරය කර නියම කරාට පස්සේ කවුරුත් ඇවිල්ල වැඩි සුවපහසුවක් තියෙන සේවයක් වැඩි මිලකට හරි ලබා දෙන්න බලාපොතු වෙන්නේ නැහැ මොකද එහෙම ලබා දෙන්න කිම ඉන්සින්ටිව් එකක් නැත්තන් ිරිදීමනාවක් නැති නිසා. හැමෝම බලන්නේ පොළුවම් තරන් ඉතාමත්ම නරක සේවාවක් ලබාදීලා අරමිලගාන උපයගන්න තමයි බලන්න. කාඩරයාන්න ල තක ෝජා කර ඕන කෙනෙක් ඕන වෙලාවා බස් එකක් ඇල්ල ඕන ලාලක කැමති පාරක දාන්න පුළුවන් ක්‍රමේද කියල් නෑ ලෝක මේකට විශාල වශයෙන් දියුණු වෙච්ච ක්‍රමවේද මූලික වශන් තියෙනවා ඒ සඳහා ප්‍රධාන වශයෙන් බස් සමාගම් තියනවා එතකොට ඇත්තරම බස් සමාගමට තමයි කෙනෙක් තමන්ගේ බස්රතය ලබා දෙනෙ හරයට දැනට තියෙන ඌබ පික්මී සහ විධවර්ගේ ඇ් මත පදනම්වෙච්ච ත්‍රීරෝදරත සේවාවන්නගේ. ඔබ දන්නවා කලින් ්‍රීරෝදරත එ මේ ක්‍රමයට නෙවෙයි. අදාල තීරෝධ රතේ පාර යදදිඇවිි අදාල ඒක නවත්තගෙන ඒ කැමතිෙන ඒ ත්‍රීරෝදරත මහ මහත්තයා අර්තරෝදරතේ යෙදුර මහත්යයා ගන්න ගානුවතමයි. අපි ගමන තීරණය කරන්න නමු දැන් ඊට වඩා තත්ත්ය සම්පර්ණය වෙනස්සලා. අදාළ සමාගම් වලට තමයි, ත්‍රීරෝධරථය ඕනිය මුකරන්න. එතකොටේ සමාගමයතින් ඇ්ෙහර අපිට ලාගන්න පුළන් කොච්චර දුරක් දෙයන්නන්නේ කොච්චර වෙලාවක්්‍යෙනනවද කාඩ්ඩකෙන් ගේෙවන්නඩ පුළුවන්ද කොච්චර මිලක්. ඒවා ඔක්කොමටිට අපප්ි හර බලාගන්න පුළුවන්. ඒවාගේ ආරක්ෂිත බවකොත් ඇවිල්ල යනවා. හැයිි හැමෝම දන්නවා ඒ ක්‍රමේ වනත් ඒෙත් ගැටලු සසාගත දැන් නැදාවනේ. නොගැලපර දැ තියනවා නමුත්තර තිබ අපි අතදාලා තීරෝදරට මහත්තට හයර තියනට හොයා ගන්නත් තමාරුයි එත් තෙල්ටි ච්චගෙන පරවටේ රෞ්හට ක්‍රමවදයකට වඩා කාරක්ෂම ක්‍රමවේදයක් ඇවිල්ල දීම. ඉතින් ඒ ක්‍රමයම පහසුවෙන්ම ස්රතසා පොදු ප්‍රවාහනය සඳහත් පාවිච්චි කරන්න පුළුවන් නමුතු වෙලද පොලක් නතුවේ රූ් පමි් සිිටම එක තියෙන නිසා කවදාවත් ඒදේ සිදුවන්න ඇමොකද තන වෙළඳ පොලක් නොමැති නිසා. මිලත් පාලනය කරලනම් වඩකාටත් මේ වෙලොට ඇතුට එන්නත් බැරනම්කින් එලියට යන්නත් බෙරනම් ඒකට ඇත්තරම කියන්න තනි වචනය තමයි මාෆියාව කියන එක. ඉතින් ඒවාගේ මfiaයා තිබුණට පස්සේ මේ වගේ තැන්වල මූි වශයෙන්ම සිදුවන්නේ. අඩුම අඩු මිලකට පාලනයකරපු මිලකට ඉතාමත්ම නරක සේවාක් දෙනක තමයි කරන්න හදන්නේ. අන්න ඒ ඔස්සේ තමයි මේ ක්‍රියාප පටිපාටය සිදුවවෙන්නේ ඒ නිසා රියානතුරු වැඩිවීම සේවය කඩා වැටීම වගේ බොහෝ දේවල් උද්ඝෝෂණ කිරීම වැඩවර්ජන කිරීම හරහා ජනතාව පහසුතාවයට පත් කිරීම නිරන්තරයෙන්ම අපිට දකින්න පුළුවක්. අපි නිතරම ඔය ගිනුම් කරන ඉගගත්තර ච්චා ඉගනගත්තර බොෝදන අමත කරන දත් තමයි වෙලදපල ක්‍රමය ඇතරේ තමයි මේ සිදුවීම සිදදුුවවෙන්නේ කියල ඒ හරියට ත්තර ප ගිනුම්රන ඉග නිදදි හර බැර ඉගගන්නවාගේ අපි බෞතික විද්‍යා ග ගනිදී බලයේ මූඩි සංකල්ප ඉගෙනගන්නවා වගේ මේ වෙළඳ පල ක්‍රමය කියන එක මත පදනම් නොවී අපි ප්‍රශ්ණල පිතුර දෙ ගත්තොත්තේමඒ පදධවීම කඩා කරයටවා අප පොදු ප්‍රවාහණය ඒකට නිවරදිම උදදාරනය ඔබ මතක කාරක ලින් රජ ීයකුදැම. දොස්ර හතතුරන්ට යුනිෆෝර්ම් එකක් අතින්න ඕන කියල ඕන්ට තාමත්ම හඩු පාට ෂර්් එකක්දීලා ඒක යුනිෆෝර්ම් එක බවට පත් කරලා ඒහරහා විශාල ක්‍රියාපඩිපාටක් ගෙනවා ඒකත් කඩාපල්ලන්නවා ඉට ස්ෙකිව බස්ස එක යන හැමෝටම ඩිජිටල් ටිකට් එකක් දෙන්න ඕන කියලා ඒකත් කඩා කපපල්ල වනා. ඊට ස්ෙකවාය කොළමසා ප්‍රධාන තදසන්න ප්‍රදශල බස්ලේෙන් අන්තරු නැතම් බස්මන්තීරු ක්‍රමයක් ක්‍රියත්මක කර එකත් කඩා කප්පලුන. ය හැමදයකම සමාරෝ හොඳ දේව තියෙනවා නොමුතු වෙලඳපොල ක්‍රමයක් ක්‍රියාත්මක වින් නැතුව. මිල පාලනය කරලා ස්පද්ධතිය මිනිස්සුන්ට ඇතුළල් වෙන්නයි එලියට යන්නයි දෙෙන් නැතුව යෙන ක්‍රමේයක් එක තර පල්ලෙනවා අන්න එක තැන පල්වෙන එක ටික් දරුණු වචනයක් තමයි මාිියාව ඇත්තට මේ නිසා ලංකාව තින්නේ පොදු ප්‍රවාණ ක්‍රමයක් නෙවේ. ඇත්තරම පොදු ප්‍රවාහන මාfiaයාලා මාචාර අමල් කුමාරගේ සවික්ෂයකින් පෙන්නල දීල තියෙන විදිහයට ඇත්තරම මෙච්චර මුදල් ප්‍රමාණයක් බලන්න මේ කොච්චර විශාල ප්‍රමාණ තික කියවගන්නත් අමාරුතර මුදල් ප්‍රමාණයක් මේ දෙදස් දාසේ වර්ෂය පහළවවාසේ වර්ෂයේතු ඉදිරිපත් කර පුදත්ත එතරම් මුදල් ප්‍රමාණයක් අපි නාස්ති කරනව මේ පොදු ප්‍රවාහණයක් නොමැතිකම නිසා රතවාහන අංශය සහ එහෙමන තන් තෙල් නාස්තිවීමත් එක්ක විශාල මුදල් ප්‍රමාණයක් අපි මේ ික ජන් කර නස්සි කරන ඒ හැම දෙයක්ම වෙලාතියෙන්නේ පොදු ප්‍රවාහන කමයක් නොමතින. අයිති මේට මොකද තියෙන විසුම. අනිවාරෙන්ම වෙලදපල කමයක් අවශ්‍යයි වැලද ල මය කියල මේක ක්්ෂන්ස් කොක් යනවා. අපි දුම්රිය පැත්තගින් කියයෙන පොදු බස් ප්‍රවාහනසේ දැම්මොත්තේම අනිවාරයම රුඩ් පමික් සිිටම් එකකන හරියක්න හරින්න නෑ මේ සඳහා අපිට දිිවිධ සමාගම්බලට අවස්ථාවල දෙන්න පුළුවන් ඒ විදේශය සමාගම්මෙන් අවශථාවයක්නෑ දේශී සමාගම්වලට ඔවුන්ගේ බස්රත සමාගම්හර. ඕන් පාරට බස්රත රුට් එකට ඉදිරිපත් කරන්න පුළුවන් හැවයි එහිදී. අනිවාරෙන්ම බස්රථය අපි මූලික අපි කියනව ගුණාත්නක නිර්වායකයන් නැත තමයි ඔවන් බස්රත පාරට යොමු කරන්න අ වශ්‍ය වෙන් පාරට මු කරනාව කියෙගේ ේරුම නිකම්මනිකසිට් එකක් තිය ඩිස්කකි ඩටික් සට්ක් තිෙන බස්සකට වඩා GPS එකක් කරා බස් එක කොතවද තියෙන්නේ සහ අදා ටයින්ේබල් එකක් අනුව බස්රතය දාවනවීම ගේ ොහෝ කොන්දශ මේකට ඇතුළත් කරන්න පුුවම්. එතකොඩ ඇත්තරම මිනි සඳහා පාලනයක් දැම්ම නැතිවුණට පස්සේ අදාලා බස්රත සමාගම්බලට වැඩි වාසියකුත්තියෙනවා මොකද ඔවුන්ට ගුණාත්මක සේවයක් ලබාදීලා තර කාරිත්වයට දෙකොද සමාගම් දෙකතුනක් තිබුණට පස්සේ ඔවන් හමෝම බලන්න ඇතරම තරඟ කාරිත්වයට දේ වැඩීම බස්රත ප්‍රමාණයක් ඔවුන්ගේ රට්නෙට් එකට දාගෙන. වැඩිම ජනතාවක් මේ බස්හත සේවය හරහා සේවාවන් සපයන් එකකොට ඔවන්ට ලබෙන ලාබයක්ත් වැඩි ඒගේ ජනතාවටත් තිබවා තෝරා ගැනීම අදහසක් නිහස මො ඔවන්ට පුලුවන් ඔවන් කැමති රුට් නට්ව එකත්ක් ඒකට ගැලපෙන කාඩ් පතක් කරහ ගෙවම් කිරීම තුළින්. ට පුුවන් එක නෙට්වක් එකට සම්බන්ධ වෙන වනත් නේ එක තුනක් කරහ සම්බන්ධ වනක හරි අප ෆෝර්න් එක අපි උපත්තියාගෙනින් අපි පික්මීතියන් ඉන්න අපේ ලංකාව තියන වෙන ඇ් සුත්තියාගෙනන්නවා ඉතින් ඒගේ ඇ් දෙතුනක් කරා අපිට කැමතියකින් ගානද බලන්නේ අපි සුව පහසුදබරන්න අප කැමැත් අනුව තෝරාගැනීමේ අවස්ථාව ලබා දෙන්න පුළුවන් ඒම කරානං ඇත්තරම පොදු ප්‍රවාහන මීට වඩා දියුණු කරන්න පුළුවන් නමුත් පොද ප්‍රවාහණතාත් සම් කියන ඒගේම ඒකම අර මාර්ගල අප ග න්තර ක්‍රම හිතන්නේ දිරිිත්කිරරි තාමත්ම දකත් මොකද වාහන ගොඩක් පාර යනම කියලා කියන්නේ ඇතරම අපි වාහන සඳහා ඉඩ බාධනව මිසක් මිනිස් වැඩි ප්‍රමාණයක් දවන් කරන්න නෙවෙයි අවස්ථාව ලබට දෙන්නේ. ඔය බස්මන්තීරු ක්‍රමය හර ඒක හොඳ ක්‍රමයක් ඒක සිදුකර ඇත්තරම මොකද බස්ස එකක් යනවා කියලා කියන මිනිස්ස එක පාර තියයක් කතලයක් ලංකායිගේ බස්සරනම් හැට සියන අවස්ථාතිය එකවර යන්න අවස්ථාව දෙන. එතකොට ඒමන්තීරයේ ප්‍රමුකතාවයක් ලබාදීමත් එක්ක වාහනවල යනමට වඩා වැඩි දිරිදීමනාවක් කියනවා බස්සක කියන්න. කද ඒද තීරේ ජනතාව ඉතා වේගේෙන්. සංක්‍රමණය වන නිසා නමුත් ප්‍රශ්න තියන්නේ ඒක්‍රමත් අර මද්දෙ කඩාගෙන වැටන ඒවාගේ මේ බස්රතවල ගුණාත්මක භාව අඩු නිසා වාහනයේ ගෙදර තියලා බස්රතයට ගොඩවෙන්න තරම් දිරිදීමමනාවක් තාම ජනතාවට නෑ ඒකයි අපි කියන්නේ මිල පාලනයක් දාල යක තියන් හිටියට බස්සේ ගුණාත්මක සේවාක් සපයන්න අවස්ථාවක්හම්බ වෙන්න ඒත්නමකට බලාගන්න පුුවන් ඔය එකසි තිස්සට රුට්න ලංකාව වැඩිපුරම බස්තින කියලා කියගන්නන්නේ ඒවාගේ එකය තිස්සට රුට් එකක මහරගම හෝමගම කොට්ටාව ප්‍රදශය තමයි ලංකාව න්න මධ පහන්තික නතාව කියන්න යක් උපයන යම් කිසි දැනමක්තියට වැඩිම ජනතාවක් තින්නේ ඔය මහරගම හෝමගම මංතීරු කලාපේ. නමුත් ඒ කලාපය උපට හිතන්න පුළුවන්ද අපි කියෙන ඒකන්ඩිෂන් බස්ව විස්රක් නැත්තං සුපෝග පෝගගේ නැත්ත වයු සමනයකට සපෝගප පෝගිත්ත මේේ වයිු සමයකට ස්සේ පාවක් නෑ මෙච්චර ජනතාව යන්න බලාගෙනඉන්න රූට් එකේ. වයු සමයක බස්සේවක් නැතිවෙන්න පදහන හේතුක් තමයි ඔය මිල පාරනය නැත්තන් අපි කියෙන ප්‍රයිස්ක ීලිගිකත් දාලා තියෙනවා ඒගේ ර් පර්මි් සිටම එකකත්තින ඔය. එකසේ විස්ව හොන පාරනක් ඒ බස්කිීපයක් දැන්මත්. ඇත්තරම ඊට වඩා විශා ඉල්ලුමක් තිෙනවා නතාව. ඒරහා වැඩි මුදලක්ගවල ජනතාව වැඩි මුදලක්ගවල වාය සමීරය කර පස්සේගන්න ඕන තරන් අවස්ථාවතිනවා නමුත් මේේතින රුට් පමිත්් සිිටම කර දේශපාලක්න හංචයියන්ට විතර රු් පමි් එක ලැබෙන ක්‍රමයක් කර කවදාවත් මේ වෙලඳ පලක් නතුව මේ ක්‍රමය දියුණු වෙන්න. ඒනිසා පොදු ප්‍රවාහණය අනිවාරෙන්ම වෙලඳපොළ කොටසක්තියෙනවා අන්නේ වෙළඳො කොටසත් ආවොත් විතරයි මේ පොදු ප්‍රවාහනයේ දියුණුෙන්ට පුළුවන් කොයි වෙලාකොත් ලංකාව තියෙන්නේ පොදු ප්‍රවාහණය කියලකිව්වට. ද්ගලිකාශය මෙහවන පොදු ප්‍රවාහණයක් නෙවෙේ රූට්පර්මිට්ටරා දේශපාලක් ඥන්ගේ බලධාරන්ගේ ඕවන්ගේ හිතමිත්‍රහදීන්ට ලයිසන්දීපපු ක්‍රමයක් තමයි තියෙන්නේ. ලයිසන් එකක් දෙන මිලක් නීරණය කරන ඕනම තැනක සිදුවෙන්නේ. ඒ වෙළඳ පොල එක තැන පල්වෙනක විතරයි. ඒවගේ පල්වෙන වෙලඳ පොළක මිනිස්සුන්ගේ ජීවිත බිල්ලට යනේක. මාන්‍යදයක් බඩ පත්වනවා ඒ නිස ඇඩ්කකාට සැ්කට පොස්සිදර අප පි නිතරම කියන්නන්නේ. වලඳ පොල ක්‍රමය ක්‍රියාමක වන්න ඕනේ ංකාව දැනට වාසනාවකටගේ පොද ප්‍රවාහණය තියන්නේවෙලඳපල ක්‍රමයක් නෙවෙයි. ඒක මාෆයා කණ්ඩාවක් අට තියන්නේ එතන බෙලඳපොල ක්‍රාත්මක ව දවසර ලංකාව මිනිස්සුන්ට සුව පහසුවෙන් ගමනක් යන්න පුළුවන්වෙයි. ආබාධිකට්ටියට පහසුවෙන් බස්රතයට ගොඩවෙන්න පුළුවන් වේ ගර්බන මාතාවන්ට. ජේෂ්ච පරොවයන්ට පහසුවෙන් බස්රතයකට ගොඩවෙලා තමන්ගි ගමන සෝපහසුවෙන් යන්න පුුවන් වේ. ආර්ථිකය වර්ධනයවෙයි අපේ නාස්තිය ඉතුරුවෙයි අපි තෙල්වලට පුච්චන මුදල් $ොර් අපි නිිතුරු කරගන්න පුළුවන් වේ. අප පරිසරය සුරක්ෂිතවේ නමුත් මේ ප්‍රශ්නය සංකීරණ මට්ටමින් අපි ගිසඳන්න ඕනෙ ඒ නිකං තැන්තැන්වලින් කරන සිල්ලර වෙනස්කම්වලින් පොන්දොස්ට මහත්තුරුන්ට යුනිෝමගන්නලදීලා ඔවුන්ට ටිකට්ට එකක් ලබා දෙන්න කියලා නීතිදාලා විතරක්. මේ ක්‍රමයෙන් අපිට ගොඩේන්න අවස්ථාවක් කම්බෙන්න්න ඔළු පද්ධදිහාම එක ලොකු කෝනකින් බලන්න පුළුවන් ච දවසර ලංකාව අපි හැමෝටම ආරක්ෂිතව ඩිස්කිඩඩින්ක් නැතව බස් එක යන්න පුළුවන්වෙයි මේ වගේ ඔබ නදන්න ආර්ථිකරනු ගැ දැගන්න ේ ෝෂල් මීඩ පලටෆෝර්මලට අනිවාර්මයකතුන් අප චැනල්ල එක සබ්්‍රරයි් කලා බෙල්ලයින තිික්. ලංකාවේ ආර්ථික ප්‍රසන්ස් කරන වලට ඔයාලගේ දායකත්වය ලබා දෙන්න ආර්ථික හා බෙල්ද බලේ ගැන වෙනස්කම්ගෙන් දනුවත්. ට සපෝ් කරන්නන් අපි සපන් ලෑන් එක ලබාග